अद पवतीन मे कोरोना वसंगते गेलविन्ने कोहोमद कियला अपी मेच्चर कालयक तुरावट हेव्वा बेलुवा हेबाई किसीम औषधयक लबुने ने एहेनम कोहोमद अपी मे कोरोना व्यसने मे वसंगते गेलविन्ने एहेनम बुदुयान वहांसेगे धर्मयट अनुव अपी विमसा बलमु कोहोमद मेकेन गेलविन्ने सह गेलविन क्रमय गेन सोया बलमु मगे लोतुरा अमामेने बुदुयान वहांसे यदा अपट देशनाकले अधर्मराग विषम लोभय नियत मिथ्यादुष्टिय इदिरियेदी वेडिवेनवा मिन्न मे अधर्मराग विषम लोभय नियत मिथ्यादुष्टिय वेडिवेन कालवकवानुवलदी यम यम व्यसनकारी तत्त्वयन् उदा वेनवा कियला बुद्ध देशनावे सदहन वेनवा एहेनम मिन्न मे व्यसनकारी तत्त्वयट अपे सित्तल पवतिन्नाव दूषित वू गतिय बलपाला तियेनवा එතකොට මේ දූෂිත වූ ගතිය තුලින් අපේ ශරීරයෙන් පිටවෙන කිරණයක් තියෙනවා මේ දූෂිත වූ කිරණයක් කළු කිරණයක් පිට කරනවා මෙන්න මේ කළු කිරණය මගින් සිත් දූෂණය වෙලා පිටවෙන මේ කළු කිරණය මගින් එය ලොකු බලපෑමක් කරනවා මේ පරිසරයට ඉතින් ඊට පස්සේ ලෝකේ හැමතැනම මේ ආකාරයට හුඟ දෙනෙක්ගේ සිත් දූෂණය වෙලා මේ ආකාරයේ කළු කිරණ පිටවෙන්න ගත්තට පස්සේ දිවිදේවතාවුන් වහන්සේලාගේ අපිට ලැබෙන ආශිර්වාද ශක්තිය බොහෝ වෙලාවට අඩු වෙලා නැත්තම් නැත්තරම නැති වෙන අවස්ථාවක් උදා වෙනවා. නැවත අපේ ශරීරවල තියෙනා මේ අහිතකර තත්ත්වය ඉවත් කරගන්න මගේ ලෝතරාමා මැනිය බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දා වූ සී සද්ධර්මයේම පිළිපදින්න වෙන්න කියලා ඔබට මම योजना करनवा मम वट आराधना करनवा पलमुव हरियाकारो पंचशीले सित पिहितवा पंचशील प्रतिपत्ति रकिन्न देवनुव निर्मांस वेन्न लोक सिरु सत्तेंट मैत्री करन्न देवनुव नितरम बुद्धगुण गायना करन्न मेन्न मे आकारे निर्मांस वेला पंचशीले रकला बुद्धगुण गायना सज्जायना करमिन लोके दिस मैत्री सितिन बलनकोट अपे सित तुल बहो दुरट मैत्री सीत ऐतिवेन्न गन्नवा मे ऐतिवेन्नाव मैत्री सीत तुल अपे शरीरें सुदुपाट किरणक विहिदेन्न पटांगन्न मे शरीरें विहिदेन्नाव किरण शक्ति तुलिं मे कोरोना वेनि व्यसन वलट वैरस वलट लोकु बलपैमक सिद्ध वेनवा मे शरीरय तुल आध्यात्मिक बलय निर्माणय वेला हैदिला शरीरय तुलिं मे होंद किरण शक्ति मालाव पिटवेनवा मे पिटवेन्नाव किरण शक्ति मालाव लोके प्रभास्वर करणवा इमे प्रभास्वर करणाव लोके मगे सित तुलिम्मै कल हेकिवेन्ने एनं सित दिवुनु करवीम सित दिवुनु किरीम तुलिं लोके आध्यात्मये वेडिवीम लोके पतिरेन्नाव वसंगत वलट मुहुण दीमट मे सिरु देवल करन्न मगे हितर लोकु शक्तियक् तियेनवा මෙච්චර කාලයක් මේ ව්‍යසනයට බෙහෙත් දෙව්වට ඖෂධ ලැබුණේ නැති නිසා අපිට දැන් කළ හැකි එකම මාර්ගය වන්නේ තමුන්ගේ හිත දියුණු කරලා මේ දියුණු කරපු හිත තුලින් මේ එන්නාව ප්‍රතිශක්තිකරණය හදාගන්න මේ එන්නාව ව්‍යසනයට වසංගතයට ප්‍රතිශක්තියක් හදාගන්න තමයි මේ ආධ්‍යාත්මය දියුණු කරන්න කියන්නේ මේ ආධ්‍යාත්මික ශක්තිය දියුණු කිරීම තුලින් පිටින් එන්නාව ව්‍යසන සියලු දේවල් දුරු වෙනවා ඔබට යම් උදාහරණයක් මම කිව්වොත් අඩි 5ක් 6ක් පමණ මේ පංචස්කන්ධයක් තියෙන කෙනෙක් කිසිම යන්ත්‍රයක් නැතුව අහසින් යනවා කියලා ඔබ පිළිගන්නවාද එහෙනම් එදා ඍෂිවරු අහසින් වැඩියේ අහස් යානා තිබුණ නෙමෙයි මේ ආධ්‍යාත්මික බලයෙන් හිත දියුණු කරලයි ඒ හිත දියුණු කරු ආධ්‍යාත්මික බලය ඔබේ සිත තුලක් තියෙනවා මේ ප්‍රබල කෙලෙස්ින්ද ඒ සියලු ආධ්‍යාත්මික බලය යටපත් වෙලා තියෙනවා එහෙනම් පළමුව දුජාන් වහන්සේගේ ධර්මයේ තුලින් කරන්න ඕනේ එකම දේ තමයි මේ වෙලාවේ තමුන්ගේ ජීවිතය රැකගන්න තැනට වැඩ කටයුතු කරන එක එහෙමනම් කරන්න ඕනේ මොකද්ද අපි මුලින්ම නිර්මාංශ වෙන්න ඕන ඊගාට බුදුන් වහන්සේගේ දේශනාවට අනුව
අපි කළ යුත්තේ පංචශීලයේ සමාදන් වෙලා රකින්න. මේ පංචශීල සමාදන් වෙලා රැකීම නිර්මාංශ වීම සහ බුදුගුණ මෙනෙහි කිරීම මෛත්‍රී භාවනාව කිරීම තුළින් ලෝකයට සිතක් සාන්තියක් සලසන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න අපි කරන සෑම කටයුත්තක්ම අපිට පෙරලා ප්‍රතිඵල දෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් ලෝකය සූපත් උනත් නොඋනත් මාව සූපත් වෙනවා කියන එක නම් මම ඒකාන්තයෙන්ම දන්නවා. මොකද මේ අකාලික වූ දහම තුළ මාව සූපත් කරන තැන් තමයි මේ දහම හැමදාම තුරයන් වහන්සේ කියලා දුන්නේ. මොකද මා තුළින් ලෝකය සූපත් වීම සහ විශේෂයෙන් මාව සූපත් වීම මගේ ආධ්‍යාත්මීය සූපත් වීම මෙන්න මේ සියලු කාරණා එකට කැටි කරගෙන ලෝතර බුදු වදන තුළින් ඔබට ආධ්‍යාත්මික ශක්තිය ලබා ගන්න ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් කිරීම ලැබීම ගැන මම බොහොම සතුටු වෙනවා. මොකද හේතුව මගේ ලෝතර ආමාමෑණිය බුදුජාණන් වහන්සේ මේට වර්ෂ 2565කට ප්‍රථම මේ දේශනා කළ සී සද්ධර්මය අදත් වලංගුයි. මොකද ඒ ආධ්‍යාත්මික බලය ලබා ගන්න ආකාරය සහ මනුස්සයාගේ සිත නිවීම කරාගෙන යන ආකාරය ලෝභ දේශ මෝහ නැති කරන ආකාරය ගැන මගේ අමාමෑණියන් වහන්සේ දේශනා කළා. මේ අමාමෑණියන් වහන්සේ දේශනා කරපු මේ ආධ්‍යාත්මික බලය ලබාගෙන ලෝකය සමග සුවෙන් සිටීම සහ නිර්වාණය කරා යන්නා වූ ගමනට රාග දේශ මෝහ නැති කරගෙන ඉදිරියට යන ආකාරය ගැන ඔබට මා විශේෂයෙන් සඳහන් කළ යුතු නෑ. මොකද ඔබ හැමදාම දිනපතා ධර්ම දේශනා ශ්‍රවණය කරන අය. එහෙමනම් මම හිතනවා මුලින්ම කළ යුත්තේ තමුන් මුලින්ම සුවපත් වෙන්න. සිතේ ඇතිවෙන කෙලෙස් ටික නැති කරගන්න ක්‍රමේදී මුලින්ම සිතේ කෙලෙස් තියෙනවා කියලා තේරුම් අරගෙන නැති කරගන්නවා සමග මේ ආධ්‍යාත්මික බලය වැඩි වෙනවා. එහෙනම් ආධ්‍යාත්මික බලය වැඩි කරගන්න කළ යුතු පිළිවෙත් ටික බුදුරජාන් වහන්සේගේ පිරිත් සූත්‍ර සජ්ජායනා කරන්න, මෛත්‍රී භාවනාව වඩන්න, ආනාපාන සති භාවනාව වගේ සියලු භාවනා වඩනකොට බුද්ධානුස්සතිය වඩන්න. මෙන්න මේ සියලු භාවනා වඩනකොට ඔබේ සිත බොහොම සැහැල්ලු වෙන්න ගන්නවා. හිත තැම්පත් වෙනවා. මේ තැම්පත් වෙන ආකාරයත් එක්ක ඔබේ සිතට දැනේවි මම මහා යහපත් මිනිසෙක් වෙලා. රාගය, ද්වේෂය, මෝහය කියන එක හැම කෙනාටම තියෙනවා. නමුත් මේ අධර්ම රාගය, විෂම ලෝභය, නියත මිත්‍යා දෘෂ්ටිය අද පැවතිලා තියෙන නිසාමයි මේකට එකම හේතුව. එහෙනම් මා විසින්මයි මේ අධර්ම රාගය නැති කළ යුතු වන්නේ. මා විසින්මයි නියත මිත්‍යා දෘෂ්ටිය නැති කළ යුතු වන්නේ. එහෙනම් මේ නියත මිත්‍යා දෘෂ්ටිය, අධර්ම රාගය, විෂම ලෝභය නැති කරන්න මගේ හිත තුළින්, මගේ හදවත තුළින්, මගේ විඥාණය තුළ මේ සියලු දේවල් නැති කරන්න මා උත්සාහ ගන්නවා කියලා මේ වෙසක් සමයේ මගේ ලෝතුර අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් බුදු වදන තේරුම් අරගෙන හැම කෙනෙක්ම ප්‍රඥාව පහළ වේවා කියලා මම ආශිර්වාද කරනවා. අද සියලු දෙනාටම මේ ලැබුවා වූ වෙසක් මංගල්‍ය උතුම් ප්‍රීතිමත් වෙසක් මංගල්‍යයක් වේවා සහ නිදුක් නිරෝගී මේ වසංගත වලින් බේරි නිදහසේ ආධ්‍යාත්මික සෝයේ විඳින්න පුළුවන් වාතාවරණයක් මේ විශ්වය තුළ, විශ්ව ධාතුව තුළ පහළ වේවා කියලා මං ආශිර්වාද කරනවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි, සියලු දෙවියන්ගේ පිහිටයි, රැකවරණයයි, ආශිර්වාදයයි.